මෙතනදී අපි අඳුනාගත්තු මූලික කාරණා කීපයක් තියෙනවා කාලය සම්බන්ධ ප්‍රශ්න ප්‍රශ්නපත්‍ර දෙකටම එක අදාළයි. ඊට අමතරව ගණිතමය වශයෙන් සාපේක්ෂ දිගු සුළු කිරීම අන්තර්ගත ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා. එතනදී කැපී පෙනෙන මට්ටමින් ප්‍රශ්නාංක 22 31 33 42 නව නිර්දේශය සඳහා. මොකද පැරණි නිර්දේශය කියලා ලොකු වෙනසක් නැහැ. ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න 4ක වෙනසක් පමණයි තියෙන්නේ. රචනා ප්‍රශ්නපත්‍රයේ සහ ව්‍යුහගතය පෙර පරිදිමයි. නිර්දේශ දෙකටම එකමයි තියෙන්නේ. මෙතනදී අපි අඳුනගත්තු තර්කය තමයි බොහෝ ප්‍රශ්න විසඳීම සඳහා ගණිතමය සංකල්ප දීර්ඝ වශයෙන් භාවිතා කරන්නට වීම. එතකොට ගණිතමය වශයෙන් යම් දුරකට ප්‍රශ්න විසඳගෙන යද්දි දරුවාට පිළිතුර හලලා අහුලලා ගන්න අවස්ථාවක් මේ ප්‍රශ්න කීපය තුළම අන්තර්ගත වෙලා තිබුණේ නැහැ. ඊට අමතරව සාමාන්‍යයෙන් ප්‍රශ්නපත්‍රයේ වගන්ති ප්‍රශ්න ස්ටේට්මන්ට් ක්වෙස්චන්ස් කියන ඒවා සාමාන්‍යයෙන් ප්‍රශ්න 9ක් 10ක් 12ක් අතර ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මේ ප්‍රශ්නපත්‍රෙත් ඒ විදිහටම අන්තර්ගත වුණා. නමුත් ප්‍රශ්න තියෙන්නේ මුල් බහුවර්ණ 20ෙන් ප්‍රශ්න 6ක්ම අන්තර්ගත වෙන්නේ වගන්ති ප්‍රශ්න. වගන්ති ප්‍රශ්නයක් විසඳද්දී වගන්ති ප්‍රශ්නයකට කරුණු හොයද්දී වර්ණ පහම දරුවා විසින් ඉතාම නිවැරදිව ඉතාම සීරුවෙන් සූක්ෂම ආකාරයට සමීක්ෂණය කළ යුතුයි. නිවැරදි පිළිතුර තෝරගන්න. එතනදී අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දරුවා විනාඩි 2කට වඩා වැඩි කාලයක් ඒ සඳහා යොදවයි කියලා. නමුත් දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මුල් බහුවර්ණ 20 ඇතුළතදී ස්ටේට්මන්ට් ප්‍රශ්න 6ක් ආපුවාම දරුවාට කාලය කළමනාකරණය කරගැනීමේ ඉතාමත්ම ප්‍රබල අඩුපාඩුවකට දරුවා ලක් වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රශ්නපත්‍රයේ සම්පූර්ණ සමබරතාවය බහුවර්ණ ප්‍රශ්නපත්‍රයේ සම්පූර්ණ සමබරතාවය මෙතනදී ගිලිහිලා ගිය බව ගුරුරු විදියට අපිට පේන්න තියෙනවා. මෙතනදී ප්‍රශ්නාංක 34 36 50 සමීක කියන ගැටලු සඳහා සමීකරණ දෙකක් අවම වශයෙන් ලිවිය යුතුයි ඒ ප්‍රශ්න විසඳන්න. එතකොට ඒක ප්‍රමීකරණ දෙකකින් ඉතා සරලව සුළු කරලා උත්තර ගන්නත් බෑ. ඒ සඳහා ගත කරන වෙන කාලය සාමාන්‍යයෙන් විනාඩි 7කට 8කට වඩා වැඩි කාලයක් වෙනවා. එතකොට සමස්තයක් විදිහට ප්‍රශ්න 8ක් වගේ ප්‍රමාණයක් විසඳන්න ළමයාට ඔය මම මුලින් කතා කරපු ප්‍රශ්නාට විසඳන්න දරුවාට සාමාන්‍ය විනාඩි 40ක් 45ක් ගත වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම ප්‍රශ්නපත්‍රයේ ඉතුරු ප්‍රශ්න ටික ඉවර කරගන්න දරුවාට අවස්ථාව ලැබිලා තියෙන්නේ විනාඩි 45ක් කියන්නේ විනාඩි පැය විනාඩි 15 කතර වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ කාල සීමාව තුළ දරුවාට මේක කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පැහැදිලිවම මතුවලා තියෙනවා. ඊට අමතරව ප්‍රශ්නපත්‍රයේ සම්පූර්ණ ප්‍රශ්න 16කට ආසන්න ප්‍රමාණයක් තියෙන විද්‍යුත් ආශ්‍රිත ප්‍රශ්න. ඒ ප්‍රශ්නවල පරිපත ආශ්‍රිත ගැටලු විසඳන් දිත් දරුවාට ලොකු අසීරුතාවයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. සුළු කිරීම වගේ දේවල් නිවැරදිව සිදු කරගන්න බැරි වෙච්ච නිසා. ඊට අමතරව ඊටම බරපතල දේ තමයි ජීව විද්‍යාව හදවන්න දරුවන්ට ওই සුළු කිරීම සම්බන්ධයෙන් නිර්වද්‍යභාවය එහෙමත් නැත්නම් දරුවාගේ අවසාන පිළිතුර ගැනීමට ගත කරන කාලේ වැඩිවීම නිසා ඒ දරුවෝ ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙන නිසා සමස්තයක් විදියට දරුවන්ගෙන් බහුතරය ප්‍රශ්න 40න් එහාට ප්‍රශ්න කියවලා කරගන්න බැරි වෙච්ච තත්යකට පත් වෙලා තියෙනවා. ඊටත් අමතරව ප්‍රශ්නාංක 45 කියන පරිපත ප්‍රශ්නය දැනට නිර්දේශයේදී සාකච්ඡා නොකිරන මට්ටමේ තියෙන ප්‍රශ්නයක්. එනිසා ඒ සම්බන්ධයෙන් බලධාරීන් වගකියුත්තන් ඒකට සලකිලා දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් එක් තාක්ෂණික දෝෂයක් මෙතනදී මතුවෙනවා. ප්‍රශ්නාංක 15 සම්මත උෂ්ණත්වයේ විදියට විභාග ප්‍රශ්නපත්‍රයේ දීලා තියෙන්නේ කෙල්වින් 300 කියන වටිනාකම. නමුත් පන්ති කාමරය තුල අධ්‍යන කටයුතු සිදු කරද්දී ගුරුවත් පොත් පරිශීලනය කරද්දී අපි දැකපු දේ තමයි සම්මත උෂ්ණත්වයේ විදියට අපි භාවිතා කරන්නේ කෙල්වින් 273. එහෙම නැත්නම් සෙල්සියස් බිංදුව. එතකොට ප්‍රශ්නපත්‍රයේදී සමහර දත්තයන් ලබා දෙනවා දරුවාට ගැටලුව විසඳද්දී ඒ ගැටලුවට අවශ්‍ය නොවන ආකාරයට දත්ත ලබා දීමෙන් දරුවා ප්‍රශ්නය තුල හිරකිරවීමකට යම්කිසි ආකාරයකින් ප්‍රශ්නය නිර්මාණය කරන මහාචාර්යවරු බලාපොරොත්තු වෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මෙවැනි තත්ත්වයකදී දරුවා වික්ෂිප්තභාවයට පත් වෙන්න පුළුවනි. අපි පන්ති කාමරේ ඉගෙනගත්තු අගය ඇයි ප්‍රශ්නපත්‍රයේදී වෙනස් වුනේ? එතකොට උගන්වපු ගුරුවරු වැරදි ඉලක්කමක් අපිට ඉගෙනුවද කියන ප්‍රශ්නේ දරුවන්ට එනවා. ඒ වික්ෂිප්තභාවය දරුවාගේ කාලය කා දැමීමට හේතුවක් විදියටයි අපි දකින්නේ. ඊට අමතරව 20 වෙනි ප්‍රශ්නය ඒ ප්‍රශ්නේ අන්තර්ගත වෙනවා
ධාරාව වෙනස්වීමේ සීග්‍රතාවය කියලා එක්තරා භෞතික රාශියක්. ඒ ධාරාවේ වෙනස්වීමේ සීග්‍රතාවය සඳහා අගයක් ලබා දීලා තියෙනවා i cos omega t කියන වටිනාකම. ප්‍රශ්නේ තියෙන්නේ ධාරාව වෙනස්වීමේ සීග්‍රතාවය ලබා දීලා තියෙන මේ වටිනාකමේ මානය ධාරාව වෙනස්වීමේ සීග්‍රතාවයට සමාන වෙන්නේ නැහැ. එතකොට මාන මේ වශයෙන් එතන පැහැදිලි දුර්වලතාවයක් තියෙනවා. මං හිතනවා ওই ප්‍රශ්න කීපෙටම බලධාරීන් හැකි උපරිම ප්‍රමාණයෙන් දරුවන්ට සාධාරණයක් කරයි කියලා. නමුත් දැන් මේ වෙද්දී දරුවෝ ප්‍රශ්නපත්‍රයට මුණ දීලා ඉවරයි. බහුතරයකගේ මානසිකත්වයේ උපරිමෙන්ම බිඳ වැටිලා. අපි බලාපොරොත්තු වෙනවා අපි මේ එකතු කරගත්තු සංවිධානය මේ සංවිධානයේ ඉදිරි වැඩ කටයුතු හරහා මේ සම්බන්ධයෙන් අපිට කළ හැකි උපරිම දේ දරුවන් වෙනුවෙන් කරලා දෙන්න. 75,000කට අධික උසස් පෙළ හදාරන එක වර්ෂයකදී විභාගයට වාඩි වෙන දරුවන් වෙනුවෙන් ඔක ලබන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ නොවේ කියලා අපිට තර්ක කරන්න බෑ. ඉදිරි වර්ෂයකදී ඔක නොවෙන්නත් උන වර්ෂයේ මේ වර්ෂයේදී දරුවන්ට හැකි උපරිම සාධාරණය කරන්න අපි පෙනී සිටින්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා උසස් පෙළ විද්‍යාගණිත දරුවන්ගේ අයිතීන් සුරකීමේ සංගමයේ විදියට අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් ඒ අද අවශ්‍ය කටයුතු ප්‍රතිසම්පාදනය කරයි කියලා. බොහොම ස්තුතියි.